උදැසනක් දියුණු වෙන්න ධනවත් වෙන්න අපි හැම කෙනෙක්ම කැමතියි. දියුණු වීම ධනවත් වීම ගැන කියපු ගමන් ඔබේ මතකයට එන්නේ භෞතික විදියට. එහෙම නැත්නම් බාහිරින් දියුණු වීම ධනවත් වීම පිළිබඳව. අපි සූදානම් අද මනුසත් අරණෙන් බාහිරව වගේම ආධ්‍යාත්මිකව දියුණු වෙන්නේ ධනවත් වෙන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න. අද මනුසත් අරණට වැඩම කළ මාළඹේ අරංගල කහන්තොටපාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිතුක සද්ධර්ම වාගීශවර පූජපාද ඇත්කඳුරේ සුමනසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පෙරදරිව පිළිගනු ලබනවා. අපේ හාමුදුරුවනේ කෙනෙක්ගේ දියුණුවට එහෙම නැත්නම් ධනවත් වීමට බලපාන හේතු මොනවද? සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. අමල මහත්මයා මේ ධනවත් වීමයි දියුණු වීමයි කියන වචන දෙක එකම ළඟ තියෙන දෙකක් නේ. ඒ දියුණුවට ධනය බලපානවා. ධනයට දියුණුවත් බලපානවා. ධනවත් වීමට අපි කැමති. හැබැයි ධනවත් වීම කියලා කතා කරනකොට හොඳ ලස්සන ගියක් දොරක් හදාගෙන හොඳ අකුරු තුනේ වාහනයක් අරගෙන ඒ වගේම යමක් කමක් ඇතිව තහවුරු කරගත්ත ධනයක් ඇතිව ඒ සොයාගත්ත ධනෙ වේදම් කරලා තවත් මොකක් හරි ලොකු ආයෝජනයක් කරලා උචාරුවට දැනෙන්න පෙනෙන්න ජීවත් වෙන එක තමයි ගොඩක් අය ධනවත් වීම කියලා මිල මහත්මයා හිතන්නේ. ඒ නිසා මෙහිදී ඒකත් වටිනවා තමයි. හැබැයි මේ ආධ්‍යාත්මික ධනවත් වීමත් හරිම වටිනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ අපට ධනවත් වීම දියුණු වීම පිළිබඳව කියා දෙන ධර්ම මාර්ගය ධර්ම කාරණා හරියටම අවශ්‍ය කරන්නේ. මොකද කෙනෙක් හිතුවොත් මේ ලෝකෙ විතරක් ධනවත් වෙන්න ඕන මේ භෞතික ලෝකෙ විතරක් දියුණු වෙන්න ඕන කියලා ඒ දියුණුවේ තරමට මහා ප්‍රපාතයකට පහළට ඇදගෙන වැටෙන්න පුළුවන් මරණින් පස්සේ. එනිසා අපි මැරෙන අය අපි ලොකු දීර්ඝ අනවරාග්‍ර අගමුල නොපෙනෙන මහ භයංකර සසරක චරණය කරන නිසා භවෙන් භවයට භවගාමී වෙන නිසා අපට ඒ ගැන සිතවිල්ලක් තියෙන්න ඕන. ඒ නිසා මේ ගමන මේ ගත කරන භවයේ ඊළඟ භවයට මේ සාංසාරික ජීවිතේ කෙලින්ම බලපානවා. ඒ නිසා ධනවත් වීම ධර්මානුකූලව වුණොත් අන්න එතනයි වටිනකම තිබෙන්නේ. ඒ නිසාම තමයි මේ දියුණු වීම ධනවත් වීම කියන කාරණේ අද මනුසත්තරණින් අපි සාකච්ඡා කරන්නේ. මෙහිදී අමල මහත්මයා මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ධනවත් වෙන්න යන කෙනෙකුට අවශ්‍ය කරන කාරණා හතරයි. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ සම්පදා, සමජීවිකත. උත්තාන සම්පදා කියන්නේ හොඳ මහා අදිෂ්ඨානයක් සහිත හොඳ මේ ආධ්‍යාශයක් අවශ්‍යයි. තහවුරු භාවයක් අවශ්‍යයි. උත්සාහයක් අවශ්‍යයි. එහෙම නැත්තම් කිසිම කෙනෙකුට නිකන් උඩ බලාගෙන හිටියට අහස දිහා බලාගෙන හිටියට එහෙමත් නැත්තම් මුහුද දිහා බලාගෙන හිටියත් මෙලෝ සාංසාරික දෙයක් ලැබෙන්නේ නැහැ. උද්‍යෝගිනම් පුරුෂ සිංහම් උපයිති ලක්ෂ්මී කියලා කියුවා. උද්‍යෝගිමත් කෙනා ළඟට උත්සාහවන්ත කෙනා ළඟට තමයි ශ්‍රියාකාන්තාව පමා පැමිණින්. දැන් බලන්නකෝ පුංචි පැල්පතක් ගත්තත් අමිල මහත්මයා සමහර පුංචි නිවාසවලට උනත් අපිට ධර්මදේශනාවට වඩින්ට වෙනවා. දානමේ පින්කම් වලට උනත් වඩින්ට වෙනවා. බලන්නකෝ පොල්ලත්තු සෙවලි කරලා තිබුණත් මේ කට්ටු මැටි ගහලා තිබුණත් ඒ ගෙවල් හරි ලස්සනයි. එක පැත්තකින් මල්වවල අනිත් පැත්තෙන් ගෙදර ලස්සනට මිදුල අතුපතු ගාලා හරි පිළිවෙලකට හරි උනන්දුවකින් උත්සාහයකින් ඊයත් යන බව පේනවා. මේ උත්සාහය තමයි අපේ ජීවිතයේ ධනවත් භාවයට දියුණු භාවයට අරගෙන යන්නේ නේ. ඒක හරි වටින කාරණයක්. ඊළඟට ආරක්ක සම්පදා හරි හම්බ කරගත්ත දේ රැකගන්න කියලා කිව්වා. එහෙම තැම්පත් ධනයක් අවශ්‍යයි. ඒක දියුණුවට හේතු වෙනවා. කල්යාණ මිත්තතා
ඒ කියන්නේ අපි ආශ්‍රයයට ලැබෙන අය කල්යාණ මිත්‍රයෝ වුණොත් අපි පරාජිත වෙන්නේ දියුණුව කරා යන්න ලේසි එහෙදී සඳහන් කරන්න ඕන අපි ලංකාරණෙන් පස්සේ ඒ ගැන සාකච්ඡා කරනවා වැදගත් සූත්‍රයක් ඔස්සේ ඊළඟට සමජීවිකත අයවැය සමෝපවත්ත ගන්න ඕනනේ දැන් බලන්න ලැබෙන්නේ දවසට රුපියල් 1000 නම් 1500ක 2000ක වියදම් යනවා නම් ඒක දරන්න බෑ හම්බ කරන කෙනාට හරි අමාරුවක් වෙයි වියදම් කරන කෙනාට එහෙම අමාරුවක් නොදෙනි හැබැයි අපි ඔක්කොම එකයි රන්දම් වැලකින් බැඳුණු පවුලක් වගේ කියලා හිතලා කටයුතු කළොත් වියදම අර ආදායම අනුව බලලයි ඒ කට්ටිය සූදානම් කරගන්නේ ඒ නිසා මේ කාරණා හතර වැදගත් ලැබෙන දෙයින් අර යථාලාභ සන්තුට්ඨිය මුල් කරලා සරුසාර ජීවිතයක් ධනවත් ජීවිතයක් පොහොසත් ජීවිතයක් අරගෙන යන්න පොහොසත් ධනවත් කියලා කියන්නේ මේ කාසි මත මුදල් මත සැතපෙන්න කියන එක නෙමෙයි නිදන්න කියන එක නෙමෙයි ඒ තෘප්තිමත් මනසක් ඇති කරගන්න පුළුවන් නම් අපි ධනවත් සිතින් ධනවත් වෙන්නත් පුළුවන් සිතින් දිලිඳු වෙන්නත් පුළුවන් ධර්මීය දන්න කෙනා ධර්මානුකූලව මෙන්න මේ කියා දුන්න හැසිරීම චරණීය දන්න කෙනාට එයාට රුපියල් 1000ක් ලැබුණත් දවසට එයාට රුපියල් 100ක් ලැබුණත් එකම සතුට තබා ගන්න පුළුවන්කම තිබෙනවා අමින මහත්මයා සඳහන් කළා මේ කල්යාණ මිත්‍තතා නැත්තම් අපි ආශ්‍රයයට කෙනෙක් ලබා ගන්න එක අපේ ජීවිතයේ දියුණුව හෝ පරාජිත බවට හේතු වෙනවා ඒකම ධනවත් බවට සහ ධන හීන වීමට හේතු වෙනවා මෙහිදී වැදගත් වෙන සූත්‍රයක් තමයි සත්ත ජටිල සූත්‍රය හරිම වටිනවා දවසක් මේ කොසල් මහරජතුමා හරි වෙලාවක බුදුරජාන් වහන්සේ හමු වෙන්න පැමිණියා එහෙම පැමිණිලා බුදුහාමුදුරුවෝයි කොසල් රජුරුවෝයි වේළුවනාරාම ඉස්සරහා අපි කියන්නේ එලිපත්ති කියලා එතන කතා කර කර ඉන්නවා රජුරෝ පහලින් ඉන්නම බුදුහාමුදුරු ඉහළ පඩියේ ඉන්නවා දෙන්න හරි යාළුයි මොකද ඥාතිකමක් තිබුණා දෙන්න ඒ තරම් එකට එකතු වෙලා ආශ්‍රය කරන හේතුවක් තමයි යමින මහත්මිය දෙන්නටම සමාන වයස බුදුහාමුදුරුයි කොසල් රජුරු දෙන්නම සමාන වයස ඥාතිකම එක පලාතේ වීම මේ කියන කාරණා බලපාන්න ඇති කොහොමහරි කොසල් මහරජතුමාට පුංචි කැස්සක් බඩේක එක්කමක් ඇදුනත් දුහගෙන යන්නේ බුදුහාමුදුරු හම්බෙන්නේ ඒක පුරුද්දක් මෙන්න මෙදත් ආවා ලොකු කතාවකට වැටුණා මෙහෙම කතා කර කර ඉන්නකොට අමිල මහත්මයා එතනින් ගියා ලස්සනට සිවුරු දරාගත් රහතන් වහන්සේලා පිරිස හරිම සංසුන් පිරිස ඒ වෙලාවේ රජුරෝ බුදුහාන්නේ අවසරයි කියලා අර රහතන් වහන්සේලා වන්දනා කරන්න ඕන කියලා පෙරලි පෙරලි මහපාරි ගිහිල්ලා අර පාරිවඩින රහතන් වහන්සේලාට වන්දනා කළා. අනේ බුදුහන්නේ බලන්න හරීම සංසුන් නේනම් රහතන් වහන්සේලාම තමයි. උන්වහන්සේලා මට ආශිර්වාද කළා. කතා කළේ නේ ඒ රහතන් වහන්සේලාමයි. බුදුහාඳුරු මතක් කළේ කුමක්ද? උන්වහන්සේ මතක් කළා න වන්න රූපේන නරෝ සුජානෝ න විස්සයි ඉතර දස්සනේන බුදුහාරු මතක් කරනවා මහරජතුමනි හැබැයි එක පාට දැක්ක පමණින් කෙනෙක් විශ්වාස කරන්න හඳුනගන්න අමාරුයි ඔබ කිව්වට රහතන් වහන්සේලා කියලා ඒක එහෙම කියන්න බෑ මොකද සුසඤ්ඤතානම්මි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක විමංජරಂತಿ බොහෝම හොඳ සාන්තුරය වගේ රහතුන් වගේ හැසිරෙන එහෙම සංයමයක් නැති අය විශ්වලා ගත්ත අය වුණත් ඉන්න පුළුවන් මේ සමාජෙ එහෙමනි එහෙම ප්‍රශ්න තියෙනවා මෙන්න උදේට භාවනා කරනව හවසට හිරගුඩු ඉන්නවනේ එහෙම ප්‍රශ්න තියෙනවා ඒක අහපු ගමන් රජුරුව හෙව්වා බුදුහාමුදුරන් ඇයි බුදුහන්නේ එහෙම කියන්නේ නෑ රජතුමනි කෙනෙක් හඳුනා ගන්න ක්‍රමවේද හතරක් තියෙනවා එහෙම හඳුනාගත්තේ නැත්නම් අපි ධනෙන් දියුණෙන් පරිහානියටපත් වෙනවා වැරදියය ආශ්‍රය කරපු නිසා මෙන්න මේ ක්‍රම හතර සවන් දෙන මනුසත්තරණ නරඹන ඔබ අනුගමනය කරනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. පළවෙනි එක තමයි මේ සත්ත ජටිල සූත්‍රයේ කියන පළවෙනි කාරණේ සංවාසේනකෝ මහරජ සීලං වේදි තබ්බං. කාගේ හරි සීලේ හරියටම බලන්න නම් එයා ටිකක් කාලයක් ආශ්‍රය කරන්න ඕනේ.
මුලින් දකින්නකොට මේ මිදුලේ වැලි කැටයක් හෙලවෙන්න තු වෙන වඩිනවා. හැබැයි කාලයක් ආශ්‍රය කරලා බලනකොට වැලි කැට නෙමේ ගලුත් පෙරලගෙන යන මට්ටමේ අය කියලා සමහර වෙලාවට සොයා ගන්න පුළුවන්. හැමෝම එහෙම නේ. ඉඳලා හිටලා හිම් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහණ මතක් කරනවා කාලයක් ආශ්‍රය කළොත් තමයි සීලයේ දැනෙන් දැනගන්න පුළුවන්. ඊළඟ මතක් කරනවා සංඝෝහාරේන කො මහරජ සෝචෙයං වේදිතබ්බං ආභ්‍යන්තරික පාරිශුද්ධතාවයේ බලා ගන්න පුළුවන් එයාගේ ක්‍රියාත්මක වීමෙන් භවිතින් කියලා කියන්නේ. අතුල පිරිසුදු බව ධ්‍යාන ලබලද්ද මගපල ලබලද්ද කියලා සොයා ගන්න පුළුවන් ධර්මයේ කොච්චරට හිතේ කිඳා බැලද්ද කියලා සොයා ගන්න පුළුවන් වෙන්නේ හරියටම එයාගේ භවිතිය තුලින් ක්‍රියාත්මක වීම තුලින් කෙනෙක්ගේ චරණය එයාගේ ඇතුළත අපට හොඳට කියා දෙනවා. තුන්වෙනි කාරණය තමයි ආපදාසුකෝ මහරජ ධාමං වේදිතබ්බං කෙනෙක්ගේ ධාම කියන්නේ අමිල මහත්මයා දැරීමේ ගුණය. දැරීමේ ගුණය ඔරොත්තු දීම ධර්මය දරනවා නම් දරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඊළඟ ධර්මයක් නැහැ. ඒ නිසා ආපදාව විපත්‍යක් ආවට පස්සේ කලබල නොවි දැන් ප්‍රශ්නය ඉතින් මොකද කරන්න ඕන කියලා කල නොකල යුත්ත කලබල නොවි සොයා බලනවා නම් ඒනුව ක්‍රියාත්මක වෙනවා නම් එයාට තාම ගුණිය යුත්තයි නේ. දැන් අපි දන්නවා එකම පවුලේ සමහර අය හිටනො පුංචි දෙයක් වුණත් අඬනවා වැළපෙනවා කම්පා වෙනවා. ඒ පවුලෙම ඉන්න එක්කෙනෙක් එහෙම නැහැ. එයා කල්පනා කරෝ දැන් මොකද්ද කරන්න ඕන සුදුසුම දේ මොකද්ද උපදෙස් ගන්නවා ඒනුව ක්‍රියාත්මක වෙනවා. අන්න එයා තමයි බැලින්නම් අර පස් දිනකට වඩා ධර්මීය දරණ කෙනා තාම ගුණේ යුක්ත කෙනා. මේ තාම ගුණේ ඉවසීම දැරීම කියන කාරණාව තියෙනවා නම් දියුණුවට යන්න හරිම ලේසියෙන් කලබල වෙන්නේ නෑ. මේකේ අන්තිම කාරණේ තමයි සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බං කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරන්න ඕන විවිධ කරුණු වල එයාගේ ප්‍රඥාව බලන්න නැත්නම් ඉතින් රාජකීය පඬිත කිව්වට අග්ගමහ පඬිත කියලා කිව්වට ආචාර්ය කිව්වට මහාචාර්ය කිව්වට ටයිටල්ස් දුන්නට හරියන්නේ නැහැ. ඒත් එක සාකච්ඡා කරලා බලන්න ඕන ධර්මයේ ඥානේ තියෙනවද කියලා. ඒ නිසා මෙන්න මේ කරුණු අවබෝධ කරගෙන සමාජ ආශ්‍රය සමාජ පරිහරණය කළොත් අපි දියුණුවෙන් පරාජිත බවට යන්නේ නැහැ ධනවත් භාවයට යන්න හරිම ලේසියි කියලා කියන්න ඕන. සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන කාරණාවක් තමයි දෛව සහතිකයෙන්. එහෙම නැත්නම් කේන්දරයෙන් කෙනෙක් දියුණු වෙනවද නැද්ද කියලා කල්තියා දැනගන්න පුළුවන් ද නැද්ද කියන එක. ඇත්තටම එහෙම කල්තියා දැනගන්න පුළුවන් ද අපේ හාමුදුරනේ? ඒ සිතිවිල්ල තමයි හොඳට රෝපණය කරගන්න ඕන. බලවත් සිතිවිල්ල අපිව සෑහෙන දුර ගමනක් අරගෙන යනවනේ. සිතට ගන්න සිතිවිල්ල හරියයිද වරදීද සනසුරු හරස් වෙයිද රාහු හරස් වෙයිද කිය කිය එහෙම හිත හිත ගත්තොත් ඒක හරියන්නේ නැහැ. ඕනෑම බාධකයක් කඩා බිඳගෙන මම මේ ගමන යන එකත් යනවා කියන දැඩි අදිෂ්ඨානෙන් පටන් ගත්තොත් ව්‍යාපාරයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉගෙන ගන්න දරුවෙක්ගේ අධ්‍යාපනය කියලා කියන්න ඒක වරදින්නේ නැහැ. අනිත් එක තමයි මෙල මහත්මයා ලෝකයේ දියුණු වෙච්ච පුද්ගලයන්ගේ ලක්ෂණයක් තමයි ඒ කට්ටිය තමන්ගේ අරමුණ හැමදාම උදේ පාන්දර නැගිට්ට ගමන්ම හිතට ගන්නවා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපේ අයනේ බලන්නේ කොණ්ඩේ ඉදිලාද සුදු වෙලාද කළු ගස් කීයද කළු වැඩිද සුදු වැඩිද කියලා. එහෙම නෙමෙයි. ඒ අය කරලා තින්නේ මම මෙහෙම කෙනෙක් වෙනවා. මම දොස්තර කෙනෙක් වෙනවා. මම ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා කියන මොකක් හරි කමන්නේ තමන්ගේ අරමුණ හැමදාම අර කණ්ණාඩිය දිහා බලලා හොඳට ගැඹුරින් අධ්‍යාශයට ගන්නවා. ඒ හිතට ගැනීමම අන්න ඒක තමයි කිව්වේ අර හිත ඇත්නම් පත කුඩාද කියලා. මේ හිතට බලවත් අරමුණ ගත්තොත් අර අපි ඉංග්‍රීසියෙන් කියන half done කියලා. ඒ කියන්නේ අර කරන්න යන වැඩේ භාගයක්ම කරලා ඉවරයි. කෙරිලත් ඉවරයි. කරනවා නෙමෙයි ඉබේම කෙරිලා ඉවරයි. ඒක හරි වටිනවා. ඒ වගේම තමයි මේ හොඳට අභ්‍යාසය අවශ්‍යයි යමකනේ. නොදන්න දෙයක් පටන් ගන්නට වඩා දන්න දෙයක් පටන් ගන්න එක හොඳයි. අපි කියන්නේ අනභ්‍යාසේ විෂං විද්‍යා කියලා. ඒ කියන්නේ අපට දන්නේ නැති දෙයක් එකපාරට කරන්න බෑ. දන්න දේ පුහුණු කරන්න ඕන. නැවත නැවත කරන්න ඕන. දැන් බලන්න කවියක් ලියන කෙනෙක්
එක පාරට මේක ලිව්වා නෙමෙයි ඒ කවිය ලියනවා ආයි බලනවා එලිවැට හරිද කියලා බලනවා පද සංගටනේ හරිද කියලා බලනවා එහෙම බල 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 නැවත කපා කොට නැවත නැවත ඒක අභ්‍යාස කරනවා අන්න එතකොට තමයි ලස්සන කවියක් හිත සනසන ගැඹුරු අදහසක් දෙන්නට පුළුවන් ජීවිතය කියා දෙන කවියක් ලියවෙන්නේ රචනා වෙන්නේ මේවා ලියන්නේ නැහැ අභ්‍යාස කරනකොට ලිය වෙනවා අන්න ඒක තමයි වටින්නේ අපිත් ජීවිතයේ දිනන්න යන ගමනේදී සොයා බලා විමසා පරිවිමසනේ කරමි හාත්පස කරුම් අරයා කොහොමද මෙයා කොහොමද මට ගන්න තියෙන ඒවා උපදෙස් මොනවද දියුණු වෙච්ච පුද්ගලයෝ කවුද ඒ උදාර පුද්ගලයන්ගේ චරිතාපදාන ගැඹුරින් සාකච්ඡා කරනකොට හිතට ඒ කරුණු යනවා Tamanට අභ්‍යාස කරලා බලන්න පුළුවන් ඒක හරි වටිනවා එතනට අමිල මහත්මයා තව පොන්චි එකතු කිරීමක් කළොත් සුළු වෙලාවකින් संस्कृत उपदेश साहित्य कौर दमयंगे स्कोल वल लमयंगे बेज्जगे विद्या ददाति विनय एक तवटी कत्ती विनयाद्याति पात्रता पात्रत्वा धनमाप्नोति धना धर्म तथा सुखम विद्या ददाति विनय इगन गत्तो तनिवारं यात लबेंडोन इगनीम हरिनं एतमै शिक्षणे ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්න ගන්න සංයත භාවයේ වැඩි නේ දැන් බලන්න ගොයම් ගහයි ඵල නැති කාලේ උඩට තින් හැබැයි ඵල බර වෙන්න වෙන ගොයම් ගහ නැමෙන ඒ වගේ තමයි අපි නම්මිශීලී බවට ශික්ෂා සම්පන්න බවට පත් වෙනවා විනය කැතිය අය බවට පත් වෙන හොඳට ඉගෙන ගන්න කොට විද්‍යාවෙන් මොකද වෙන්නේ විනය ඇති වෙනවා විනයාද්‍යාති විනයාද්‍යාති පාත්‍රතා හොඳ විනයක් ඇති කෙනාට හැමෝම කැමති අර ගෙදර නම් ඉන්නේ දේවදරුවෙක් වගේ හරිම සංසුන් කියලා බෝසත් දරුවෙක් වගේ හරිම හොඳයි අනේ අපේ දරුවට වඩා හොඳයි කියලා සමහර අය කියනවනේ එහෙම කියන්නේ ඇයි එහෙම ඇගීමට ලක්වන්නේ අර ශික්ෂණය නිසා පාත්‍ර බවට කවුරුත් කැමති ජනප්‍රිය හොඳයි කියන කීර්තියක් ඇති වෙනවා පාත්‍රත්ව ධනමාප්නෝති හොඳයි කියනකොට අගයනකොට එයා හැමෝටම ඕන වෙනවනේ අපේ ආයතනයටත් බඳවා ගන්න කැමති. එහෙටත් කැමති. එයා හරි හොඳ කෙනෙක්. ධර්මයේ අනුගමනය කරන කෙනෙක් කියලා එහෙම කැමති වෙනවා. ධනා ධර්ම තතස්සුක එහෙම අවස්ථා ලැබෙනකොට ධනය ලැබෙනවා. ධනය ලැබෙනකොට ඒකෙන් ධර්මය සුඛය ඉබේම වෙනවා. බැලුවහම මුළු ජීවිතේම නියම ධනවත් බවින් ආවරණය කරන බවයි මේ පෙනෙන්නේ. බොහෝ දිනක් කැමති දැනගන්න කෙනෙක්ගේ දෛව සහතික එහෙම නැත්නම් කේන්දරයේ අණුව ඔහුට හෝ ඇයට දියුණු වීමේ ලක්ෂණ තියෙනවද කියන කාරණාව මෙහි සත්‍යාසත්‍යතාවක් තියෙනවද අපි හාමුදුරුවනේ අමිල අහන ප්‍රශ්නය ඉතා වටින ප්‍රශ්නයක් ප්‍රායෝගික ප්‍රශ්නයක් පාඨකයන්ගේ ශ්‍රාවකයන්ගේ පැතිකඩේ ඉඳලා අහපු ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ දැන් අද අපි කතා කරපු ටිකෙන් උඩින් කරපු කතාවත් වටිනවා ඇත්තටම කේන්ද්‍රය කියන්නේ යමක් දැනගන්න බැරි දෙයක්ම නෙමෙයි. හරියට කර්මයේ එක පැත්තකින් බැලුවොත් දල සටහනක් වගේ. කර්මයේ කියන්නේ මහා ගාමක බලවේගය. ඒ කර්මයේ කියන එක අපිට අල්ලන්න බෑ. කර්මයට ගඳක් සුවඳක් නැහැ. හැඩතලයක් නැහැ. හැබැයි ඒ වුණාට කර්මයේ අපේ ජීවිතය දෝලණය කරන හැඩතලෙ මොකද්ද කියලා ජන්ම පත්‍රය තුලින් සොයාගන්න පුළුවන්. මට පුංචි සිද්ධියක් මතක් වෙනවා. මෙන්න මේ අවුරුද්දකට විතර කලින් මම අඳුනන්නේ නැති මහා තරමක බැලූ බැලමටම දියුණුවට ගියේ හදිසියේ ධනවත් වෙච්ච මහත්ෙක් වගේ පෙරුණා. එයා ඇවිදිලා විහාරස්ථානේ ලොකු ජීප් එකක් නැවැත්තුවා. ඇවිදිලා අහනවා හාමුදුරනේ මාව මතකද කියලා. මට එහෙම ඒ තරම් මතකයක් තිබුණේ නෑ. මං කිව්වා ඔබතුමාගේ මොහුනනම් බැලුවාම කවදා හරි දැකලා තියෙන ගතියක් තේරෙනවා මේ මතකයක් නැහැ කියලා. ඇයි හාමුදුනේ අවුරුදු 10කට කලින් අපි ආවේ? එයයි එයාගේ අයියයි අම්මයි ඇවිල්ලා තිනවා. මොකටද ඇවිල්ලා තින්නේ? කේන්ද්‍රය බලලා මොකක් හරි දියුණු වෙන මගක් ගමනක් යන්නේ ශක්තියක්වත් තියෙනවද නැද්ද කියලා. අන්න එතකොට තමයි විස්තරය කියනකොට මට මතක් වුණේ ආවනේ නම් දැන් අඳුරන්ට බෑ පාට වෙනස් වෙලා හැඩේ වෙනස් වෙලා ගොඩක් දේ වෙනස් වෙලා එදා ආවි මෝටර් බයික් එකකින් මට මතකයි
මේ තුන්දෙනාම එන්න බැරි ගාතේ පරණ බයිසිකලයකින් ආවේ. හැබැයි ඇවිල්ලා මහා දුක්ඛ දෝමනස ගොඩක් කිව්වා. අනේ හාමුදුරනේ බොහෝ අය කියනවා ස්විප් එකක් ඇදේවි මෙහෙම වෙයි මොකක්වත් වුණේ නෑ. මාත් බලලා කිව්වා මිල මහත්මියෝ නෑ ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමා නිධානයක් වගේ මේ පවුලට මහා ශක්තියක්. ඒක අතාරින්න බෑ. හැබැයි කේන්ද්‍රයේ තිබුණේ කියලා එහෙමම ධනවත් වෙන්න බෑ. ඒකට පුන්නමේ කටයුතු කරන්න උත්හාන වීරිය වඩන්න තියෙන පැත්තට පල්ලමට බයිසිකලේ පැද්දොත් හරි ලේසි කන්දට පදින්නේ නැතුවනේ උපදෙස් ටිකක් දුන්නා. මාත් කිව්වේ ඔබතුමාට දියුණුව කරා යන්න ලොකු ශක්තියක් තියෙනවා කියලා. ඒ ඇත්තට පසක් වෙච්ච අවස්ථාවක් තමයි අර. එතුමාට විදේශගත වෙන්න ලැබුණා. ඒකට මම දැක්ක හේතුව එතුමාගේ කේන්දරයෙන් හතරවැන්නේ රාහු වගේ පන්නන ග්‍රහයි දුරට දාන ග්‍රහයි රතිම් පිට කරන ග්‍රහයි මහ භූමියෙන් පිට කරන ග්‍රහයි දැක්කා. ගුරු ගහය උච්ච වෙලා හිටි. ධනේ ගැන කතා කරනකොට පෙර කර්ම ශක්තිය තියෙනවද ධනවත් භාවයට යන්න කියලා ඒක හරි හොඳ සටහනක්. ලග්නේ අයිතිකාරය බලවත් හිටියා. මේ වගේ කාරණා කීපයක් දැකලයි මාත් තහවුරු කළේ. කලින් කවුද කියපු කාරණේ එහෙමම තමයි ඔබට ගමනක් යන්න පුළුවන්. ඒ සත්‍යයක් කරමින් බොහෝ අය කියපු දේ සත්‍යයක් කරමින් එතුමාට ලැබෙලා තින කොහොම හරි යුරෝපීය රටකට යන්න. ඒ විතරක් නෙමෙයි මල්ලිත් එතනට අරගෙන. දැන් ඒ සෑහෙන තහවුරු වෙච්ච පිරිසක්. මේකෙන් පේනවා මම මේ උදාහරණයක් ගෙනාවේ ඇත්තට අපේ තියෙන නිධාන සමහරට අපි නිධාන උඩ වාඩි වෙලා ඉන්නවා වගේ. ඒක ජන්මපත්‍රයෙන් දැක්කහම ඒකට විතරක් ඉඩ දීලා කට අරගෙන අහස දිහා බලන් ඉන්නේ නැතුව මෙහෙම යමක් තේනවා කියන හිතටේ ශක්තිය අරගෙන ගමනක් යන උත්සාහ කරන්න. පිංගති වැඩ කරන්න. ධර්මී පූර්ණේ කරන්න. කුසල පූර්ණේ කරන්න. අන්න එතකොට පුළුවන් අවිල මහත්මයෝ ජන්මපත්‍රයක් තුලින් ධනභාවයට ශක්තියට දියුණුවට යන්න පුළුවන් ද කියලා අපට හොඳට මැන බලා ගන්න. මේ නිසා ධනවත් වීම ධනභාවයේ කියන මේ කාරණා ධර්මයත් එක්ක ගලපාගෙන ඒ පැත්තටම පහ පැදෙන පැත්තට පහළ පැත්තට පදින්න හැබැයි පරිස්සමින් යන්නයි කියලත් ආරාධනා කරන්න කැමතියි. අද මනුසත් අරණට වැඩම කළ මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත සද්ධර්ම වාගීශ්වර පූජපාද ඇත්කඳුරේ සුමනසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට අපගේ නමස්කාර පෙරදැරි ස්තුතිය පිරිනමනවා. එහෙමනම් අපිට අද දවසේ හැකියාව ලැබුණා දියුණු වීම, එහෙම නැත්නම් ධනවත් බව බාහිරින් වගේම ආධ්‍යාත්මිකව ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඔබට දහම ඇසුරින් කරුණු කාරණා ගෙනෙන්න. එළඹෙන සතියේදීත් මනුසත් අරණ මෙවැනිම තේමාවක් ඔස්සේ දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.